ත්‍රිෂාන්ගේ සංගීත ජීවිතය ගැන කතා කරන්න ඕනේ. දැන් සිරස ඒකෙත් මූලාරම්භයනේ 2003 2003 සිරස කැරෝකි චැම්පියන්ෂිප් කියලා පටන් ගත්තා. මම හිතන්නේ මේ සිරස සුපර්ස්ටාර් වලටත් කලින් දෙක 2003 තමයි අවුරුදු 15ක් හරි 16ක් හරි. ඉතින් ඒ කම්පිටිෂන් එකට මම සහභාගී වුණා ඉස්කෝලේ යන ගමන්. ඉතින් ඒ කම්පිටිෂන් එක දින්න සිරස කැරෝකි සිංහල ඉතින් අවුරුදු 20කට විතර කලින් වයස ගැන අපි කතා කරන්නේ. අපි මේ කියන්නේ මේ අවුරුදු ගාන නෙවෙයි ප්‍රෝග්‍රෑම් එක අවුරුදු 20කට කලින්. ඉතින් ඒක තමයි මුල මේ හැව සුපර්ස්ටාර් ඔක්කොටම කලින් තිබ්බ ෂෝ එකේ ඒක. ඒකෙන් තමයි මගේ සංගීත ජීවිතේ මට මේ කික් ස්ටාර්ට් එකක් හම්බුනේ. මිනිස්සු දැනගත්තේ මට සින්දු කියන්න පුළුවන් කියලා. මමත් දැනගත්තේ මට සින්දු කියන්න පුළුවන්. ඒකෙන් තමයි ඉතින් සිරස තමයි මට මේ පදනම දාලා දුන්නේ. ඒක ශේෂජි දැකලා තිබුණේ නැහැ නේ. නෑ, පස්සේ තමයි මමත් දැක්කේ මේ. ඒතර තමයි කියන්නේ අර මම ඉන්ටර්විව් කරානේ එතකොට තමයි ඒක දැන. හැබැයි මට ඒ මතකයක් ඇත්තට තිබුණේ නැහැ. පස්සේ කාලේ තමයි මම වීඩියෝ එක හරියටම දැක්කේ. ඒ මතකේ චුට්ටක් අවදි කරගත්ත තවත් හොඳයි. මේ අවුරුදු 20 කරේ මේ සිරස කැරෝකේ චැම්පියන් නේ. මේ ජයග්‍රහකේ ඉන්නේ අද. ඒක දෙන්නගේ මාරම් සිරස. ඔව්. අපි දෙන්නගේ මේම. ඒකයි සිරස කවදාක් කෝල් කරොත් අපි කවදාක් කතා කරන්නේ. මොකද සිරස මම හිතන්නේ අපි දෙන්නටම අත්විවරණ ලැබුණේ තනින්. මට සින්දු කියන්න සහ මාව එළියට පෙන්වෙත් ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ සිරස කැරෝකි චැම්පියන්ෂිප් අවුරුදු 20කට කලින් හිතුවේවත් නැහැ. හැබැයි මම දන්නේ දෙවන වංශිකේ බ්ලෙසින් එකකින් ඒක වුණා. ඉතින් ඒක මගේ ජීවිතේ ලොකුම හැරුම් ලක්ෂයකටපත් වුණා. අපි මේ සිරස පුංචි පෙන්චි ගැන මතක් කරමු. ඔව්. ඇත්තටම එතනින් තමයි ආරම්භ වෙන්නේ හැම කියන්නේ මේ කලා ශාස්ත්‍රයට යොමු වෙන්නේ එතනින්. ඉතින් හැමදාමත් වගේ පුංචි පැංචි ගොගම මතක් කරන්න ඕනේ අපේ ප්‍රදීප් මහේෂ් ලෙනගේ මහත්මයා. අපි ප්‍රදීප් මහේෂ් ශංකර කියලා කියන්නේ. ඉතින් අදටත් ඒ මහේෂ් ශංකරට තියෙන ගෞරවය ඒක ඒ විදිහටම තියෙනවා. මොකද ඉස්සර නම් මහේෂ් ශංකරට සැරයි අපිට බයින මහමලාව. ඒ කියන්නේ හරියට කියන්නේ වැඩේ කරනකන් ඉතින් ඒ විදිහට හොඳ ලොකු ට්‍රේනින් එකක් ලැබුණා. මම වයස අවුරුදු මට මතක විදිහට අවුරුදු 9යි පුංචි පැංචි කරාත්තේ. ඉතින් එතනින් ඒ ලැබිච්ච ඒ ට්‍රේනින් එක මම හිතන්නේ ජීවිතයට ගොඩක් ගොඩක් උදව් වුණා. මොකද කැමරාවක් ඉස්සරහට ගිහිල්ලා බය නැතුව කතා කරන්න ඒ ප්‍රසන්ටේෂන් ස්කිල්ස් ඒවා ඔක්කොම එළියට ගත්තේ එතනින්. ඉතින් පසු කාලීනවත් මම නිවේදන කටයුතු වලට යොමු වෙලා හිටියා. ඒක ඒව ඔක්කොටම ගෞරවය දෙන්න ඕනේ ඇත්තටම පුංචි පැංචි වල සටහනට. ඉතින් ඊට පස්සේ තමයි කලා ශාස්ත්‍රයේ සිනමාවට යොමු වෙන්නේ. ඉතින් ඒ ලැබිච්ච ආభాෂත් එක්ක අර කැමරාවට අර මූණ දෙන තියෙන බිය ඒ ඔක්කොම නැති වුණේ ඇත්තටම එතන. ඉතින් මම හිතන්නේ ඒක මම ජීවිතේ ලැබපු ලොකු අත්දැකීමක් කිව්වත් හරි. ඒ මාළු බණස් කණ්ඩත් ඒ කාලේ ගියානේ. ඒ කාලේ මෙහෙමයි. ඇත්තටම මේ ඒ කාලේ තාමරස්ස මාළු බණස් තාම යවනවා තාම කඩේ මාළු පාන්නේ. ඒකනේ ෂේප් පත්‍රිකා කී වගේ සමාන දෙයක් හදන්න. නේ අපි ගෙවල් ළඟ තියෙනවා. ගෙවල් ළඟ තියෙනවා ෂෝක් පැටිස් චයිනීස් රෝල් කඩයක්. අපේ තාත්තා තමයි කරත්තයක්. ඉතින් මම හිටුව මං කියන අරගෙනම ඉතින් මං ඉන්නේ ඇවිල්ලා ගිහලා අරගෙන කඩේ යන එක සැමියෙකුගේ තියෙන වගකීමක් නේ. ඔව්. ඒ හොඳයි නේ වෙනස් කරන්නත් ඒක අපෝනේ. ඉතින් අපාර කැමැත්තෙන් කරන්නේ. අපි කඩේ යනවා කියන එක නේද? ඔව්. අපි තරම් අපිට ආස දෙයක් නැහැ ඒ කාලේ පනිස් කරන්න කොහෙද? නෑ එහෙමයි. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ පුංචි පැංචි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න හතා මාට හතට නේ මම මතකත් නැහැ කොහරි හතට. එතකොට අපිව ගෙදරින් ගන්නවා පාන්දර 5ට 6ට ඒ වගේ වෙලාවට ගන්න. ඒතරු තව ඊටත් උදේ නැගිටින්නේ මම ආසම ඉඳලා උදේ නැගිටින්න එක තාම තස් නැවුනේ. මොනගිලා වැඩද නෝ ගන්නෙත් නැහැ. දැන් ඒවට ඉඳ බෑනේ. ඉතින් ක්‍රිෂාරත් එක්ක ඔව් ඒක තමයි. දැන් ක්‍රිෂාරේල් තමයි ළම එක. ඉතින් මේ ඉතින් අම්මි කොහරි මේ පොඩි නේම අපි පොඩි ගොඩක් පොඩි ඉතින් අම්මි අර කන්නාරම් දෙනවා කියලා ඒකත් එක්ක තමයි උදේ නැගිටවන්නේ. කොහරි ඉතින් එන ගමන් කන්න බොන්න අරන් දෙනවා.
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.